දස පාරමිතාව සම්බෝධියයට පමුණුවන කුසලෝ පාරමිතා නම්වෙති ලෞකික සම්පත් පතා කරන කුසලෙන් ලෞකික සම්පත්ම ලබාදිනු මිස සම්බෝධියයට නොපමුණුුණු ලැබේ එබැවින් ඒ කුසලයෝ පාරමී සංख්‍යාවට නොගැනති සම්බෝධිය හෝ නිවනහෝ පතාකරන කුසලෝ පාරමී සංख්‍යාවට යති දානங සීලංච නெක්කම්මං ப්ඥාවිරන පංචமா කන්ී சච්ச்சමதி මதி්ட்டනங මෙத்துූ පෙக்காතිமாදස යනුවෙන් දක්ගුණලද පරිදි ධනපාරමිතාවය சීල පාරමිතාවය නெක්කම්ම පාරමිතාවය ප්‍ර්ඥාපාරමිතාවය வீර පාරමිතාවය ශාන්තිපාරමිතාවය ස්‍යපාරමිතාවය අධිෂ්ටාන පාරමිතාවය මෛත්‍රී පාරමිතාවය උපේක්ෂාපාරමිතාවයයි පාරමිතා දහයකි ධන පාරමිතාව සම්බෝධය පතා තමන් අයත් වස්තුව දන්දීම ධාන පාරමිතාවයි දන්දීම ගැන විස්තර ඉහත ධානය විස්තර කරදීමේදී දක්වාඇත ලෝතුරා බුදුබව සඳහා ධන පාරමිතාව පුරන්නවුන් බාහිර වස්තුව දන්දීමම ප්‍රමාණ නොවේ එ ලබනු කැමතියන් විසින් අමුදර வந்த லேමස් ආදිය சරීරාවයාවයන් ද ජීවිතේද පරිත්‍යාග කළයුතුය අප මහාබෝසතාණන් වහන්සේගේ ධනපාරමිතාව වර්ණනා කරන ගාතාවක් මෙසේය. සෝසාගරයේ ජලදිකං රුදිරං අදාසී ブーූமிங පරාජිය මංස සමදාසිදානංරුපமானන මධිකංච සමෝලිසී සං केතාරखा දිකතරං නන අදාසී උන්වහන්සේ සාගරයේ ජලටද වඩා ලේ දන්දුන් සේක මහපොළොව පරදවා මස් දන්දුන් සේක ගොඩ ගැස්ුවහොත් මහමෙරටද අධිකව ඔටුුණු සහිත හිස් දන්දුන් සේක අහසේ තරුවලට වඩා ඇස් දන්දුුන් සේක යනුවෙහි තේරුමයි. දෙක සීල පාරමිතාව සම්බෝධිය පතාපුරණ චාරිත්‍ර වාරිත්‍ර සීලයෝ සීල පාරමිතාවයි සීලන් පිළිබඳ විස්තරේද ඉහෙත දක්වා ඇත තුන නෙක්කම්ම පාරමිතාව සම්බෝධිය පතා වස්තුකාම ක්ලේෂකාමයන් කෙරேன் බැහැරවීම නෙක්කම්ම පාරමිතාවයි කාමයන්ගේ ආදීනවය බලා කිහිගේ හැර පැවිදිවීම වස්තුකාමයෙන් බැහැරවීමය පැවිදිව මහනදම්පුරා ලෝබය දුරු කිරීම ක්ලේෂකාමයෙන් බැහැරවීමයි හ ප්‍රඥා පාරමිතාව නාමරෝපයන්ගේ හෙවත් ස්කන්ධ ආදී ධර්මයන්ගේ සාමාන්‍ය ලක්ෂණය හා විශේෂලක්ෂණ දක්නාා ඥානය ප්‍රඥා පාරමිතාාවයි අනිත්‍ය ලක්ෂණය දුක්කලක්ෂණය අනාත්ම ලක්ෂණය යන තුන නාමරූප සියල්ලයම ලක්ෂණ බැවින් ඒවා සාමාන්‍ය ලක්ෂණයෝය එක්කෙක් ධර්මයකට පමණක් අයත් ක්ෂණයෝ විශේෂ ලක්ෂණෝය අभිධර්මය ඉගැනීමෙන් නාමරූපධර්මයන්ගේ ලක්ෂණදන්නා ඥානය ඇතිකරගත හැක है. සත්කෘर्ෂ සේවනය සද්ධර්ම ශ්‍රවනය ආදියද ප්‍රඥඥාව ලැබීමේ හේතුය ප්‍රඥඥාව ඇතිකරගति යුතුवाයු මෙසේ දක්වා තිබයි. සේවේथ බුද්ධ නිපුුණේ බහුස්සුතේ, උගගාහකෝच, රිපුච්චකෝසියා සුනය සක්කච්ච සුභාසිතාන ඒවංखाරෝ පංචවා හෝती මච්චෝ. මහලු උගත් සියුම් නොනැතියන් සේවනය කරව ධර්මය උගන්නා වූද නොදත් අර්ථය දන්නවුන්ගෙන් නැවතනැවත විචාරන්නා වූද කෙනෙක් වන්නේය සුභාෂිතයෙන් මනාකොට අසන්නේය මෙසේ කරන මිනිස්තෙමේ නුවවනැතියෙක් වන්නේය යනුවහි තේරුමයි. ප. වීරිය පාරමිතාව. සම්බෝධය පිණස ආත්මාර්ථ පරාර්ථසාධනයේ නොපසුබස්නා අස්වභාවය වීර්ය පාරමිතාවයි. කරගෙන අන්නා වූ ආත්මාර්ථ පරාර්ථ සාධක ක්‍රියා නැවැත්වීමට හේතු පැමිණීමෙන් நොணවත්வா எதிரிட்ட කගனையாமேன் வீர பாரமிதாவ பிரன்னே சாந்தீ பாரமிதாவ அள வசி சுலங் ஆதி என் வனபீடாத ஆஹரபாானாதி ஓமனாதே நොலபීමன் வனபீடாத மசி மதுருவாதி சතුங்கෙන් வனபீடாத சதுரங்கෙන් வன பீடாத, ඉවසන ස්වභාවය ශාන්තී පාරමිතාවයි. පීඩා පැමිණි කල්හි ඒවා ඉවසීමට නොසමත් තැනැත්තේ පිළිගැනීම පිණිසහෝ ආත්මාරක්ෂාව පිණිසහෝ අනුන්ට පීඩා කරයි. පීඩානිසා කරගෙන යන්නා වූද මතු කරන්නට බලාපොරොත්තු අන්නා වූද ಆත්ර්ථ පරාර්ථ සාධක පං්ඥක්‍රයා හැර දමයි එ පීඩනය නිසා වෙනසකට පැමිණීමයි එබඳ වෙනසකට නොපැමිණීම ඉවසීමයි එසේ ඉවසීමෙන් ශාන්තිී පාරමිතාව පිරන්නේය යෝ හවේ බලවා සන්තෝ දුබ්බලස්ස තිතික්කති තමාහු පරමංකන්තිං නිච්චාං කමති දුබ්බලෝ යමෙක් තමා බලවත්ව සිට දුබලයාගේ වරද ඉවසත් නම් එය උතුම් ඉවසීමයි. දුබලයා නිතරම ඉවසන්නේය යනු එහි අදසයි. සත්‍යපාරමිතාව බොරු පොරොන්දුුවීම නැති ගුණ පැවසීම වරද සැඟවීම දිය සඳහා බොරු කීමෙන් වැලකීම සත්‍ය පාරමිතාවයි. සත්‍ය සීලේටම ඇතුළත්වතුද බෝසතුන්ගේ විශේෂ ගුණයක් වන බැවින් එය වෙන්වූ පාරමිතාවක් හැටියට ගනු ලබයි. මහාබෝධි සත්යෝ සත්‍යය සමකල්හිීම රක්ෂා කරති. අට අදිිෂ්ඨාන පාරමිතාව කළයුතු දෙයක් කරමිකාද නොකළයුතු දෙයක් නොකරමි කියාද මතු වෙනස් නොකරන ලෙස්ස සිතාගැනීම අදිිෂ්ඨාන පාරමිතාවයි. අධිෂ්ඨාන පාරමිතාව පොරණ තැනැත්තා කරන්නට සිතාගත්දය හැරදමා අනෙකක් පටන් නොගතීටය. නොකරමියයි කියා හලදයද නැවතකිනම් කරුණක් නිසාවවත් නොකළයුතුය නමය මෛත්‍රී පාරමිතාව අන්්‍යන්ගේ යහපතට සැපයට කැමති බව වූ මෛත්‍රිය මෛත්‍රී පාරමිතාවයි මෙත් වැඩීමෙන් හා අන්්‍යන්ට හිත වූ ක්‍රියා කිරීමෙන්ද මෛත්‍රී පාරමිතාව පිරයි මෛත්‍රී පාරමිතාව කළයුතු සැටි එහත දක්වා ඇත දහය උපේක්ෂා පාරමිතාව නොමනා වස්තූන්ට හා පුද්ගලයන්ට විරුද්ධ නොවීම් වශයந்த ඇලුම් කළයුතු වස්තූන්ට හා පුද්ගලයන්ට ඇලුන් නොකිරීම් වශයෙන්ද පවත්වන මධ්‍යස්තතාව උපේක්ෂා පාරමිතාවයි. සමතිස් පාරමිතාව ලද පාරමිතා දහයතුරෙන් එකක් පාරමිතාாය උපපාරமிිතාய පරමත් පාரம்மிිතාயைයි துන් ආකාරවෙ त्र්‍රධාරාවන් හා බාහිර වස්තුූන් පරිත්‍යயாகග කිරීම ධානපාරමිතාව නமிී තමාගේ லேම his ஆදිය ආදී ශරීරාභයවයන් පරිත්‍යාග කිරීම ධන උපපාරමිතාව නමී ජීවිතය පරිත්‍යයාග කිරීම දාන පරමත්ත පාරමිතා නමී පුත්‍රධාර ධනආදිය කෙරෙහි ආලය හැර ගිහිගේන් නික්මීම නික්මී පැවිදිවීම නෙක්කම්ම පාරමිතා නමි ශරීරාව්‍යවයන් කෙරෙහි ආලය හැර ගිහිගේෙන් නික්මීම නේශ්කම්ය උපපාරමිතා නමි ජීවිත ආසාව හැර ගිහිගේ නික්මීම නෙක්කම්ම පරමත්ත පාරමිතා නමි පුත්‍රධාර ධනආදිය කෙරෙහි ආලය හැර අනුන්ගේ යහපත ගැනනුවන මෙහෙයා කිරීම ප්‍රඥාපාරමිතාව නමි ශරීරාවයාවෑන් කෙරෙහි ආලය හැර අන්්‍යන්ගේ යහපත පිණිස නොුවය නුවන මෙයවා ක්‍රියා කිරීම, ප්‍ර්ඥා උපපාරමිතා නමී. තමාගේ ජීවිතය ගැන අපේක්ෂා නොකොට අ්ඥන්ගේ යහපත ගැන නුවන මෙහේවාකයා කිරීම ප්‍රඥා පරමත්ත පාරමිතා නමී උත්‍රධාර ධනාදිය පරිත්‍යාග කිරීමහි හා ඒවා කෙරෙහි ආලය හැර සීල පූරනාදියද වීරිය, වීර පාරමිතාවයි සොකීය ශරීරාවයාව පරිත්‍යග කිරීමෙහි හා ඒවා කෙරෙහි ආලය හැර සීල පූරණ ආදියර වීරිය උපපාරමිතානමි ජීවිත පරිත්‍යයාගෙන් හා ජීවිතාශාව හැර සීල ආදිය පිරීමහිද පරමත්ත පාරමිතානමි පුත්‍රධාර ධනාදයට කරන හානි ඉවසීම ශාන්ති පාරමිතානමි තමාගේ සරීරාවයාවන්ට හානි කරනු ඉවසීම ශාන්ති උපපාරමිතානමි ජීවිතයට හානි කරනු ඉවසීම ශාන්ති පරමත්ත පාරමිතානමි පුත්‍රධාර ධනාදිය නිසා බොරු නොකයා සත්‍යකීම සත්‍යපාරමිතානමි ශරීරාව්‍යාවයන් ආරක්ෂා කර ගැනීම පිණිසද බොරු නොකයා සත්‍යමකීම සත්‍ය උපපාරමිතානමි ජීවිත ආරක්‍ෂාව නිසාද බොරු නොකයා සත්‍යමකීම සත්‍යය පරමත්ත පාරමිතානමි කුත්‍රධාර ධනාදිය නිසාද නොහරිනා අදිිෂ්ඨානය අධිෂ්ඨාන පාරමිතානමි තමාගේ ශරීර අවයවයන් ආරක්ෂා කර ගැනීම සඳහාද නොහරිනා අිෂ්ාය අදිිෂ්ටාන උපපාරමිතා නමි ජීවිතය රැකීම පිණිස ද නොහරිනා අධිෂ්ාය අදිිෂ්ටාන පරමත්ත පාරමිතා නමි පුත්‍රධාර ධනාදයට අහිතයන් කෙරෙහි ද මෛත්‍රිය පැවැත්වීම මෛත්‍රී පාරමිතා නමි ශරීරාවයාවයන්ට අහිතයන් කෙරෙහි ද මෛත්‍රිය පැතිරවීම මෛත්‍රී උපපාරමිතාව නමි තමාගේ ජීවිතයට අහිතයන් කෙරෙහි මෛත්‍රිය පැවැත්වීම මෛත්‍රී පරමත්්‍ය පාරමිතා නමි. පුත්‍රධාර ධන ආදිය කෙරෙහි හා ඒවාට හිත අහිතයන් කෙරෙහි මධ්‍යස්තතාව ේක්ෂා පාරමිතාව නමි තමාගේ ශරීරාව්‍යාවයන් කෙරෙහි හා ඒවාට හිත අහිතයන් කෙරෙහි මධ්‍යස්ථතාවශ උපේක්ෂා උපපාරමිතා නමි ජීවිතය කෙරහි හා ඒට හිත අහිතයන් කෙරෙහි මධ්‍යස් උපේක්ෂා පරමත්ත පාරමිතා නමි යා බුදු වට පැමිියනු පිණිස පාරමිතා සමතිසම පිරියයුතුය. පසේ බුදු බව පතනවුන් විසින් පාරමිතා දහය හා උපපාරමිතා දහයද පිරියයුතුය. ශ්‍රාවකබෝධිය පතනවුන්ට පාරමිතා දහය පිරීමම ප්‍රමාණවෙයි. පාරමිතා ප්‍රකරණය කියවීමෙන් වැඩි විස්තර දතහැකිය සත ආයය ධනය සද්ධානන් සීලදනන් හිරියොත්තපියං දනන් සුතදනංච චාගෝච ප්ඥා මේ සත්මංදනන් යස්ස ඒතේ ධන අත්ති ඉතියා පුරිසස්සවා අල් අදිලින්දෝති තංආහු අමෝගං තත්थජීවිතා සද්ධාධනය සීලධනය, හිරධනය, ඔත්තප්ප ධනය සුතධනය, චාගධනය, ප්ඥාධනය යන මේ ධනයෝ යම් ස්ත්‍රියකට හෝ පුරුෂයකොට හෝ ඇත්තා හුවත්නම් ඒ දුප්පතෙක් නොවේ යැයිද ඔහුගේ ජීවිතය හිස් එකක් නොවේ යැයිද ආර්යයෝ කීහ යනුවෙහි තේරුමයි. සද්ධධනය යනු බුද්ධාදී රත්නත්‍රය හා කර්ම පලය විශ්වාස කරන ස්වභාවයයි සීල ධන යනු පංච සීලා දීසිල් රැකීමයි හිරිධනේ යනු පාපය පිළිකුර කරන ස්වභාවයයි ஒොත්තප්ප ධනය යනු පාපයට බියවන ස්වභාවයයි සුතධන යනු ධර්මය උකත් බවයි. චාගධනය යනු දන්දෙන ස්වභාවයයි. ප්ඥාධනය යනු නුවනයි. සැප ලැබීමට හා දුක් නැතිකර ගැනීමට උපකාර්වන සත්වයන්ට ප්‍රීති ඇතිකරවන දෙය ධන නම් වෙයි. එය වස්තුධනය ගුණධනයයි දෙවදෑරුම් වෙයි. ආර්යධන වනයේ ගුණ ධනයයි. මිලමුදල් රන්විදී මුතුමැණිකාදී ධනය සමාරවිට ධනහිමියාට අනර්ථය පිණිසද පවතින්නේ ය අර්ථය පිණිස පැවතියත් එසේ පවතින්නේ ජීවත්වන කාලය වූ මද කලකටය. එය ලෙහෙසියෙන් විනාශද වියහැකිය. එබැවින් ආර්ියයෝ ගුණධනයමිස, වස්තුධනය උසස්කොට නොසලකති. ශ්‍රද්ධා ආදී ධර්මහත වනාහි, සත්්‍යයන්ට සියලු සම්පත් ලැබීමට උපකාරවන ධර්ම හතකි. එබැවින් ආර්යයෝ ඒවා උතුම් ධන වශයෙන් සලකති. ආර්ය අෂ්ටාංගික මාර්ගය. සසල දුකින් මිදී නිවනට පැමිණිම වනාහි, පස්කම් සුව මිඳමින්ම, අහස්ුවෙන් සිදු කළ හැකියක් නොව මහා උත්සාහයෙන් දීර්ඝකාලයක් පිළිවෙත් පුරා සිදුකරගති යුද්දකි. නිවන් ලබනු කැමතින්ට එය ලබනු සඳහා පිරිය යුතු ප්‍රතිපත්තියක් ඇත එහි කරුණු අටක් කඇත්තේය එබැවින් ඒ ප්‍රතිපත්තික්‍රමයට ආර්ය අෂ්ටාංගිකමාර්ග යැයි කියනු ලැබේ. समයක්්ිය सයක් සखල්පය සमයක් වचනය සමයක් කර්මාන්තය सමාජීවය සමාවායාමය සසතිය सम् सමාධිය යන මේ අට आර්राෂ්ठාගේක माර්ගයයි සमයක් දිට්ි යනු චතුराාර් සත්‍යය දන්නා වූ ඥානයයි තවත්क्්‍රමයකන් කියත होොත් දුක් හඳුරනාා වූ ඥානයයි දුක් ඇතිවීමේ සැබෑ හේතුව හඳුනන්නා වූ ඥානයයි දුක නිවීම වූ සැබෑ සැපය හඳුනන්නා වූ ඥානයයි සැබෑ සැපය වූ නිවනට පැමිණීමේ නොවරදින මාර්ගය හඳුනන්නා වූ ඥානය යන මේ ඥාන්හතර සම්යක් දිට්ටියයි ම සංකල්පය යනු නිවැරදි කල්පනාවයි. එය නශ්ක්‍රම්ය සංකල්පය අව්‍යාපාද සකපය අවිහිංසා සංකල්පය යැයි තෙබදෑරුම්වෙේ. පුත්‍රභාරයා ස්වර්ණරාජ්‍ය ආදී කාමණීය වස්තුූන් කෙරෙහි පවත්න වූ තෘෂ්ණ බන්ධනයෙන් මිදීම පිළිබඳ වූ කල්පනාව නශ්ක්‍රම්ය සංකල්පය නම අව්‍යාපාද සංකල්පය යනු අන්්‍යන් සෝපත් කිරීම පිළබඳ වූ කල්පනාවයි. අවිහිංසා සංකල්පය යනු දුක්කිතයන් දුකින් මිදවීම පිළිබඳ වූ කරුණා සහගත කල්පනාවයි. සම්යක් වචනය යනු බොරු කීමය, කේලාම් කිරීමය කලාම් කීමය පරුස වචන කීමය සම්ප්‍රප්පලාප කීම යන මේවායින් වැලකීමයි. සම්යක් කර්මාන්තය යනු ප්‍රාණගාතය අදත්තාධානය කාම මිත්‍යාචාරය යන කයින් සිදුවන පෞතුනෙන් වැලකීමයි. සම්මා ආජීවය යනු දිවිපෙවෙත සඳහා, කායවාක් දුෂ්චරිත නොකොට ඒවායින් වැලකීමයි. සම්යක් වායාමය යනු නූපන් අකුසල් ඇතිනොවනු පිණිසද උපන් අකුසල් දුරුකරගනු පිණිසද නූපන් කුසල් ඇතිකරගනු පිණිසද උපන් කුසල් දියුණු කරනු පිණිසද කරන වීරයයි. සම්යක් සතිය යනු යහපත් සිහයයි කායානු පස්සනා සතිපට්ட்டානය වේදනානු පස්සනා සතිපට්ටානය චිත්තානු පස්සනා සතිපට්ட்டානය දම්මානු පස්සනා සතිපට්ඨානයයැයි සමයක් සති සිව්වදරුම් වෙයි. භාවනාවේ යෙදෙන්න්නවුන්ට දෙතිස් කුණපආදිය අමතක වන්නට නොදී මේ සිහියෙන් නැවත නැවත මතුකර දෙන්නේය. සමයක් සමාධී යනු සිතට මොහොතින් මොහොත අරමුණෙන් අරමුණට සංක්‍රමණය වන්නට නොදී කසිනදී එක් අරමුණක පිහිටවන ස්වභාවයයි. එය ප්‍රථමධ්‍යාන සමාධිය, දවිතිය ධ්‍යාන සමාධිය, ත්‍රතිය ධ්‍යාන සමාධිය, චතුර්ත ධ්‍යාන සමාධියයයි හතරවැදருවෙයි. සමාධිය කලක් භාවනාවේ යෙදීමෙන් ලබිය යුත්த்தකි. ආය අෂ්ටාංගික මාර්ගයේහි පිළිපදිය යුතු අන්දම නිවන ලැබීමට ඇත්තා වූ එකම නොවරදින මාර්ගය මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. නිවන් පසත් කරනු කැමති සත්පුරුෂයන් විසින් කල්්‍යන මිත්‍රයන් වූ බුදුවරයන් බුද්ධ ශාවකයන් ඇසුරු කොට ප පව පින් පව්වල විාක හැඳන කතයුතුය චතුරराාरे සත්‍ය ධර්මය සැකවින් මුත් උගතයුතුය එසේ කරගැනීම පළමුවන මාර්ගන්ගේ වූ සම්මාධ ට්්‍ය ඇතිකර ගැනීමය චතුරාර සත්‍ය මැනවින් දනු කැමැත්තෝ මෙම කතරන් වහන්සේගේ චතුරාර් සත්‍ය පොත බලත්වා. ඉක්බිති දෙවන මාර්ගාන්ගේ සම්पූර්ණ කරනු පිණිස මයන් හලයුතුය කාමයන් හරදැමීම නම් ගිහිගේ නික්ම පැවිදිවීමය එක වරටම සියලු කාමයන් නොහැරිය හැකි පින්වතුන් විසින් පෙහෙවත් සමාදන්වීම ආදියෙන් නේශ්ක්‍රमය පුරුදු කළ යුතුය නේශ්ක්‍රම්්ණයෙන් ලෝබය දුරුවයි. ද්වේශය දුරුවනු පිණිස සකළ සත්වයන්ට මෙත් වැඩීමද දුකත සත්වයන්ට කරුණා කිරීමද පුරුදු කළ යුතුය. එසේ කිරීම සම්යක් සංකප්ප මාර්ගාංගය පිරයි.ඉක්බිති වචනයෙන් සිදුවන පව් හතර හැර වාකර්මයද කයින් සිදුවන පවතුන හැර කාය කර්මයද පිරිසුදු කරගත යුතුය. දිවි පැවැත්මට, औක නොකොට ආජීවය පිරිසුදු කරගතයුතුය එසේ කිරීමෙන් සම්යක් වචනය සම්යක් කර්මාන්තය, සම ආජීව යන අங்கතුන පිரை. සිिද්ධාර්ථ කුමාරයන් වහන්සේද ගිහිගේ නික්ම පැවිදිව එසේ කළබව පබ්බජितවාන කායේන පාපකම්මං විව්ජයේ වத்தி දුुච්චරිතං හිත්වා ආජීවං පරිසෝதைයේ. යනුවෙන් දක්වා තිබෙයි. පැවිදිව කයින් කරන පෞකම් හලමි වාග දුෂ්චරිතය හැර ආජීවය පිරිසිදු කළමි යනු එහි තේරුමයි. කාමයන් හැර සිල් රක්්නාා සත්පුරුෂයා විසින් පව් නොකිරීම නිසා කොතරම් අමාරුකම් ඇතිවුවත් ඒවා ඉවිසමින් මහත්වූ වීරියෙන් සීලය රක්‍ෂා කළ යුතුය. පව් හැර ජීවත්වන්නහුට සමහරවිට ආහාර පානාදිය දුර්ලභ වියහැක. එසේ වූකාලහි සාගන්න ඉවසයයුතුය. පිපාසාාව ඉවසයයුතුය. කොතරම් නීරස ආහාරයක් වුවද වැලඳීමට මැලි නොවිය යුතුය. භික්‍ෂුවක් නම් වැස්සේ තෙමමින් වුවද, පिனுසිாා ගැනීමට மැලනොවිය යුතුය පහසුව සඳහා පාපයක් නො කළ යුතිය එස வீரியன் சீலே රක්ෂா කිරීමத වத்தபிலிවෙத்த කිරීමத භාවනාව எදීමத සம்යක් வாයාமය කිරීමය නිවන சுොයන තැනත්තා விසින්සිல் ැக்கීමෙන්ම නොනැව යුතුය පුතජනයාගේ සීලය ස්තීර වුවක් නොවේ පුතජ්ජනයා කාමයෙන් හැර කාමයන් හැර පැවිදිව කොතරම් උග්‍ර තපස් ඇතියෙකු වුවද නැවත පස්කම්සුව විදින්නකු විය හැකිය දු සීලයකු විය හැකිය එබැවින් සිල් වකමින්ම මතු නූපදිනා පරිදි කෙලසුන් නැතිකිරීම සඳහා කළයුතු වැඩවල වහ වහා යෙදී යුතුය මතු ඇති නොවන පරිදිී කෙලසුන් නැසිය හැක්කේ ලෝකෝත්තර මාර්ගය ඇතිකර ගැනීමනි ලෝකෝත්තර මාර්ගය ඇතිකර ගනු පිණිස කර්මස්ථාන දායක ආචාර්වරයකුගේ උපදෙස්පිට භාවනාවහි යෙදී යුතුය. සතිපට්ටාන භාවනාවහි යෙදීමෙන් සමයක් සතිය මාර්ගන්ගේ පිරයි. සතිපට්ටාන භාවනාවේ යදීමෙන් දියග කාලයක් නානා ආරම්මණයන් හි වික්ෂිප්තව පැවත්පා වූ සිත බහෝදරට සංසී්දීමට පැමිණයි ඉන් පසු සමාධිය දියුණු කරමින් ප්‍රථමධ්‍යාන දවිති අධ්‍යාන, ත්‍රති අධ්‍යාන චතුර්ත අධ්‍යාන ආද ඒ සමාධීන් අතුරෙන් एक සමාධයක් හෝ සියල්ලමුහෝ උපදවා සම්යක් සමාධිය සම්पූර්ණ කළයුතුය සතිපට්ட்டානහා සමාධී වැඩීම ලෙසියන් කළහැකි නොවෙයි සැපවිදීමේ ආශාවහා අධික නිந்தද හැර මහන්සි නොබලා භාවනාවෙහිය දෙන්නා හට සම්යක් සමාධිය பிரරයි මෙසේ ඒ ඒ මාර්ගාංගේ වෙන්වෙන්ව වඩා විදශනාභාවනාවහි ක්‍රමාණකූලව යෙදෙන්න්නා වූ තැනත්තාට මාර්ග අංග වැඩි වැඩී සියලුම මාර්ගාංග එක විටම ලෝකෝත්තරත්වයෙන් පහළවන්නා වූ අවස්ථාවක් පැමිණේ. එසේ පළමුවර පහලවීම සෝවාන්වීමය දෙවනවර පහලවීම සකදාගාමිවීමය තුන්වනවර පහලවීම අනාගාමීවීමය හතරවනවර පහළවීම රහත්වීමය රහත්වීම නිවන් ලැබීම සඳහාපුරණ ප්‍රතිපත්තියේ අවසානයයි. ආරි අෂ්ඨාංගිග මාර්ගය සංශේප කළහොත්, සීලස්කන්ධය, සමාධස්කන්ந்தය අ්්‍යාස්කන්දය යන මේ ස්කන්ந்து තුනවෙයි සම්යක් වචනය සමයක් කර්මාන්තය සම්මක් අජීවය යන මාර්ගාග තුන සීලස්කන්දයට ඇතුළුවෙයි සම්මාවායාමය සමයක් සතිය සමා සමාධී යන මේ තුන සමාධස්කන්දයට ඇතුළුවෙයි සම්යක් දිට්ටිය සයක් සංකල්පය යන දෙක අ්්‍යාස්කන්දයට ඇතුළවෙයි දුර්ලභ කරුණු පහක්. භික්හවේ අප මාදේන සම්පාදේත දුල්ලබෝ බුද්ධෝ පාදෝලෝ කස්මින් දුල්ලබෝ මනුස්සත්ත පටිලාබෝ දුල්ලබා කන සම්පත්ති දුල්ලබා පබ්බජ්ජා දුල්ලබං සද්ධම්ම සවනං. මේ බුදුන් වහන්සේ දිනපතාම කරන අනුසාසනයකි එහි තේරුම මෙසේය මහණෙන අප්‍රමාදයෙන් යුක්තවව ලෝකෙහි බුද්ධෝත්පාදය දුර්ලබය මිනිසත් බාව ලැබීම දුර්ලබය ෂනසම්පත්තිය දුර්ලබය ප්‍රවරජාව දුර්ලබය සත්්ධර්ම ශ්‍රවණය දුර්ලබය. ලෝතුරා බුදුවීම ලෝකෙහි ඇති වැඩවලින් සියල්ලටම වඩා දුෘෂ්කරදේය බුදුබාව ලැබිය හැක්කක් පුත්‍රධාරාවන් හා ධනයද ශරීරාවයාවයන්ද ජීවිතේද පරිත්‍යග කරමින් ඉතාම අඩුගරණින් සාර සංඛය කල්ප ලක්ෂයක් පෙරුම්පිරීමට සමත් කෙනෙකුන් විසින් විය. එබඳු පුද්ගලයන් ලෝකෙහි සුලබ නොවන බැවින් සමහරවිට කල්ප කෝටි ගණණකනුදු ලෝකෙහි බුදුවරයෙක් පහළ නොවෙයි. එබැවින් බුද්ධෝත්පාදය දුර්ලභයක්. අපායයෝ වනාහි පින්කිරීමට ඉඩ නැත්තා වූ ස්ථානයෝය. අපාහි උපන් සත්වයාට පින්කිරීම පිළිබඳ නුවනක් ද ඇති නොවෙයි. එබැවින් අපායට ගිය සත්වයා එහිදීද පෞකම්ම කොට නැවතත් අපා එහිම උපදින්නේය. වරක් අපායට ගිය සත්වයකුට නැවත මිනිසෙකු වන්නට ලැබෙන්නේ ඉතා දීර්ඝ කාලයකිනි. මිනිසත් බැවහි දුර්ලබත්වය තතාගතයන් වහන්සේ විසින් උපවාාවකින් වදාරාතිවෙෙන්නේ මෙසේය. මහනනි පුරුෂයක් එක් සිදුරක් ඇති වියදඩු කණඩක්. හ මුහුද දමන්නේය සමුද්‍රගත වූ වියදඩුව නැගෙනහිරින් එන සුලගින් බස්නාහිරට ගෙනයනු ලබයි බස්නාහිරින් එන සුළගින් නැගෙනහිරට ගෙනයනු ලබයි උතුරෙන් එන සුළගින් දකුණට ගෙනයනු ලබයි දකුණින් එන සුළගින් උතුරට ගෙනයනු ලබයි සමුද්‍රෙහි වෙසෙන කන කැස්බෑවෙක්ද වර්ෂසියකට වරක් මුහුඳු දියෙන් අහසට හිස දිගු කරයි. මහනනි කිවෙක්ද ඒ කන කැස්බෑවාගේ හිස අර වියදඩු සිදුරට ඇතුළු වේද. මෙසේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ගෙන් විචාලසයක. එකල්හි භික්‍ෂූහු ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස දීර්ඝකාලයක් ගතවන කල්හි, සිදුවන්නට ද ඉඩ තිබේය යැයි සැලකළෝය. එකල භාග්‍යවතුන් වහන්සේ වදාරණසේක් මහනෙන කනගැස්බෑවාගේ හිස ඉක්මණින් වියසිදුරට ඇතුළවන්නේය පවුකම්කොට වරක් අපායට ගිය බාලයා හට මිනිස්ලොවට පැමිණීම ඒට වඩා දුර්ලභවන්නේය යැයි වදාලසේක මිනිසත් බැවහහි දුර්ලබත්වය ඒ දේශනාවෙන් ධතයුතුය. සත්වයන්ට පින්කිරීමට සර්ව ආකාරයෙන්ම අවකාශය නොලබෙන්නා වූද පින්කිරීමට දुෂ්කර වූද කල් අටක් ඇත්තේය. සසර සැරිසරණ සත්වයන්ට බොහෝසයෙන් සිදුවන්නේ පින්කිරීමට දුෂ්කර අවස්ථාවලට හසුුවී සිටීමටය. ෂණ සම්පත්තිය යැයි කියනුයේ කිරීමට දුुෂ්කර අවස්ථා අටෙන් අන්්‍ය වූ අවස්ථාවටය ඒ ලැබෙන්නේ කලා තුරකිනිි. නොකල් අට මතු දක්වනු ලැබෙයි. බුදු ශස්නෙහි පැවිද්ද ලැබිය හැක්කේ බුද්දෝත් පාදයේය මිනිස් බවය ෂණසම්පත්තිය යන දුර්ලභ කරුණු තුනම ලදතැනැත්තාටය ඒ තුනුමලදද පැවිද්ධට සිත නැමෙන්නේ ඉතාම ටිකදනෙකුගේය එබැවින් පැවිද්ධද දුර්ලබදයකි තතාගතයන් වහන්සේ විසින් දේශිත සද්ධර්මය බුද්ධෝත්පාද කාලයහිම මිස අන්කාලෙකා අසන්නට නොලැබෙන්නේය. දුර්ලබ වූ බුද්දෝත්පාදය හා මිනිසත් බව ලැබු සැමටම දහම් අසන්නට නොලබෙයි. අද ලෝකෙහි දහම් අසන්නට නොලබන්නෝ බොහෝය. ලදත් නොවසන්නෝම බොහෝය. ධර්මය ආදරයේ නසන්නෝ ඉතාම ටික දෙනෙකි. එබැවින් සද්ධර්මය ශ්‍රවණය දුර්ලබයයි වදාලසේක. පින් කිරීමට අනවකාශ කල් අට. නරකයට වැටී සිටින කාලය පිරිසන්ව සිටින කාලය පේතව සිටින කාලය සිත නැති කය පමණක් ඇති අසං්‍ය භවයට පැමිණ සිටින කාලය බුදුවරයන් බුද්ධ ශ්‍රාවකයන් නොපමිණෙන ප්‍රත්‍යන්ත ප්‍රදේශවල එපිද සිටින කාලේය මිත්‍යා දෘෂ්ටිය ගෙන සිටින කාලේය ොඳ නරක තේරුම් ගත නොහැකි මෝඩයකුයි සිටින කාලේය. අබුද්ධෝත්පාද කාලයේ යන මේ කාල අට පින්කිරීමට අවකාශ නොලැබෙන කාලයෝය. මේ බුද්ධ උත්පාද කාලයේ මිනිසත් බව ලබා, බුදුසස්න පවත්නා ප්‍රදේශවලවාසය කරන පින්වත්හු, දුර්ලභ වූ අවස්ථාවක් ලබා සිටින්නෝය. මේ අගනා අවස්ථාව හිස්ව, ඉක්ම යන්නට නොදී හැම දෙනාම එයින් ප්‍රයෝජන ගැනීම වශයෙන් යහපත් ක්‍රියාවලයේදී සගමොක් සැප ලබත්වා අෂ්ට ලෝක ධර්මය ලාබෝ අලාබෝ අයසෝ යසෝච නිन्දා පසංසාච සුකංච දුක්खाං ඒතේ අනිච්චා මනුජේසු දම්මා අසස්සතා විපරිනාම දම්මා ලාභය අලාභය යස අයස, නින්දාව ප්‍රසංසාාව සැප දුක යන මේ ධර්ම අට අට්ට ලෝක ධර්මයයි කියනු ලැබේ. මෙලොව වෙසෙන සෑම මිනිසෙකු කරාම ඒ ධර්මයෝ වරින් වර පැමිණෙති චක්‍රයක් සේ කැරගෙන ඒ ධර්මයන්ගේ පැමිණීම අවස්ථාවෙන් අවස්ථාවට සිදුවන නිසා සාමාන්‍ය මිනිසකුට තබා සිටුවරයකුට ප්‍රජකනෙකුට වුවද සෑමකල්හි එක් තත්ත්වයෙන්ම වාසය කරන්නට නො ලැබෙයි. ලෝකධර්මයන් නතුරෙන් ලාබය යනු ආහාරපාන වස්ත්‍ර මිලමුද ලාදිය ලැබීමයි. අලාභේ යනු ලැබූදෑ නැතිවයාමහා ඉදිරියට නොලැබීයාමය කලෙක බොහෝ ලාබ ඇතිව බොහෝසත්ව සිටින තැනැත්තා කරා කලකදී අලාභය පැමිණෙන්නේය කලක් අලාබයෙන් හෙවත් දිළඳුකමින් පීඩිත තැනැත්තා කරා කලෙක ලාබය පැමිණෙන්නේය. මෙසේ මිනිසාට ලාබ අලාභ දෙක චක්‍රයක්ෂේ කැරකෙන්නේය. යසස යනු තමාහා එක්ව හැසිරෙන තමාගේ කටයුතුවලට සහභාගීවන පිරිසයි. අයසයනු එබඳු පිරිසක් නැති බවය කලෙක මහපිරිසක් ඇතිව සිටි තැනැත්තේ කලෙක මද පිරිසක් ඇතියක් හෝ තනිවූුවකෝ වෙයි තමා අනුව හැසිරෙන කිසිවෙකු නැතිව තනිව සිටි තැනැත්තා හට කලෙක මහපිරිස් ඇතිවෙයි මෙසේ යස්ස අයස දෙක චක්‍රයක්සේ මිනිසාකරා වරින් වර පැමිණයි කීර්ති අපකීර්ති දෙකටම යස අයසයයිද කියනු ලැබේ. කලෙක බොහෝ දෙනාගේ ගැරහුම් ලබමින් විසූ තැනැත්තේ කලෙක බොහෝ දෙනාගේ පැසසුම ලබයි කලෙක පැසසුම් ලැබූ තැත්තේ නැවත කලෙක ගැරවුම් ලබයි සේ නිින්දා ප්‍රශංසා දෙක වරින්වර මිනිසා කෙරෙ පැමිණේ. කලක සැපසේ විසූ තැනැත්තා කරා, කලෙක දුක් පැමිනේ කලෙක දුක්කින් විසූ තැනැත්තා කරා, කලෙක සැප පැමිණේ මෙසේ සුවදුක් දෙක වරින් වර මිනිසා කරා පැමිණේ. ලෝක ධර්මයන්ට අනුව පෙළෙන මිනිසා විසින් ඒවා පිළිබඳ මනා දැනුමක් ඇතිව විසිය යුතුය ලෝකධර්මයන්ගේ තතු නොදත් නුවන මද පුද්ගලයා ලාභය පිරිවරය, ප්‍රශංසාාව, සැපේ යන අෂ්ට ලෝකධර්මයන් ලබා සිටින අවස්ථාවයේදී ඒ ඉෂ්ට ලෝකධර්මයන් ලබා සිටින අවස්ථාවලදී ඒවා නිසා උඩගුවී තමා උසස්කොටද අන්්‍යන් පහත් කොට දසිතති ඒවායින් මත්ව නොෙක් නොමනා කර්මකොට දෙලොවෙන්ම පිරිහෙති. අලාභ පිරිස් නැති බව නින්දාව දුක යන නොමනා ධර්මයන්ට මුහුණපාන්නට වූ අවස්ථාවලදී බොහෝ තැවැන්නේය අන්්‍යන්ට වෛර කරන්නේය අන්්‍යන්ට ඉරිෂයා කරන්නේය එසේ කොට දෙලොවින්ම පිරිහීමට පැමිණෙන්නේය ලෝක ධර්මයන්ගේ හැටි තේරුම් ගත් තැනැත්තා විසින් ලාභ ආදිය ලබාසිටින අවස්ථාවේදී ඒවායින් ඇති අස්තිර ස්වභාවය පෙරලෙන ස්වභාවය සලකා උඩගුණවන්නේය මත් නොවන්නේය ලාබාදිය නැතියන් පහත්කොට නොසිතන්නේය එසේම ලාභආදියෙන් තොරව වාසය කරන කාලේදී එය ගැන ශෝක නොකරන්නේය ලාබාදිය ඇතියන්ට කරෝධ ඉරිෂයානොකරන්නේය දුප්පත්කම නිසා නොමනාකම් නොකරන්නේය තමා පහත්කොටද නොසිතන්නේය ලාබාදී ඇතිවුන් උසස් කොටද නොසිතන්නේය. මෙසේ ලෝකධර්මයන් ගැන මැදහත්ව සිත නුවනැති මිනිස් මිනිසා දෙලොව වැඩසිදු කරගන්නේය. ලෝකධර්මයන් කෙරෙහි සමව පැවැත්ම උසස් අදහස් ඇති උත්තම පුද්ගලයන්ගේ ස්වභාවයකි. ලෝකධර්මයන් නිසා උඩවවීම හා ශෝක කිරීම හිනයන්ගේ ස්වභාවයකි ලෝක ධර්මයන් කෙරෙහි සැලකිය යුතු කරනු දම්මේ නැච්ච අලාබෝ යෝ යෝච ලාබෝ අදම්මිකෝ අලාබෝ දම්මිකෝ සයා යංචේ ලාබෝ අදම්මිකෝ ධර්මයෙන් වන්නා වූ අලාභයය අධර්මයෙන් වන්නා වූ ලාභයය යන මේේ දෙකින් අධර්මයෙන් වන ලාබේට වඩා ධාර්මික අලාබයම උතුමිය යනු එහි අදහසයි. යසෝච අප බුද්ධී නං වි්ඥුනං අයසෝච්චයෝ අයසෝචෝ සියෝ වි්ුනං නයසෝ අප බුද්ධිතං. මන්ද බුද්ධිකයන් නිසාවන කීර්තියය නුවනතියන් නිසා වන අප කීර්තිය යන දෙකින් මන්ද බුද්ධිකයන් නිසා ලබන කීර්තියටද වඩා නුවනැතියන් නිසා ලබන අපකීර්තියම උතුමිය යනුවෙහි අදහසයි. දුම්මේ දේහි පසංසාච වි්්‍යෝහි ගරහාචයා ගරහා්ච සයෝ වි්්‍යුනං යංචේ බාලප පසන්සනා. අඥ්ඥානයන් විසින් කරන ප්‍රසංසාාවය විඤ්ඥාණයන් විසින් කරන ගර්හාාවය කින් බාලයන්ගේ ප්‍රසංසාාවට වඩා විඤ්ඥයන්ගේ ගර්හාාවම උතුම් වන්නේ යනු හිතේරුමයි. සුකංච කාමමයිකං, දුකංච පවිවකියන්, පවිවකියං දුක්කං செய்யා, යංචේ කාම මයං සුකං කාමසුකය විවේකයෙන් වන දුකය යන දෙකින්, තාම සුකේට වඩා විවේකයෙන් වන දුකම උතුම්ය යනුවෙහි තේරුමයි. නිතර මෙනිිහි කළ යුතු කරුණු පහක්. පංචමානි භික්හවේ ටානේනි අබිහං පච්ච වෙක්කි තබ්බානී, ඉතියාවා පොරිසේනවා, ගහට්ටේනවා, පබජිතේනවා, කතමානි පංච එක ජරා දම්මෝම්හි ජරං අනතිතෝති අදිින්නං පච්ච වෙක්කි තබ්බාං ඉතියාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා මම මහනෙනි මේ කරුණු පහ ස්ත්‍රිය විෂින්ද පුරුසියා විසින්ද ගිහිා විසින්ද පැවිද්ධා විසින්ද නිතරමනහි කල්ල යුතුය කවර කරුණු පහත් දෙයක් එක මම දිරණ ස්වභාව ඇත්තේ වෙමි ජරාව නොයික්ම වූයේ වෙමි ස්ත්‍රීන් විසින්ද පුරුෂයන් විසින්ද ගිහිා විසින්ද පැවිද්ධා විසින්ද නිතරමෙනෙහි කළ යුතුය දෙක ව්‍යාදිදම්මෝම් හි ව්‍යාදිං අනතීතෝති අබින්හං පච්චවෙෙක්කි තබ්බං ඉතියාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා මම රෝග හටගන්නා ස්වභාව ඇත්තෙක් වෙමි රෝගය නොයක්ම වූයේ වෙමි, ස්ත්‍රියවිසින්ද, පුරුසියාවිසින්ද, ගිහියාවිසිද, පැවිද්ධාවිසින්ද නිතර මෙෙනහි කළ යුතුය. මරණදම්මෝමිහි මරණං අනතීතෝති, අභින්නං පච්ච වෙක්කි තබ්බං ඉතියාවා පුරිසේනවා, ගහට්ටේනවා, පබ්බජිතේනවා මම මැරණ ස්වභාව ඇත්තේ වෙමි මරණය නොයික්ම වූයේ වෙමි ஸ்්‍රீවිසිந்த පුருසயா විසිந்த ගீயா විසිந்த ප්‍රවිද්ධාවිසිந்த නිතරමැණහි කළ යුතුය සබ්බේහි මේ පියේහි මනාපේහි නානාபාාවෝ වීணபාාවෝத்தி அබின்හාම් ප්චවෙക്ക தබ්බං இத்தியாவா පුருසேනවා ගහ්ட்டேනවා පබ්බජතේනවා ප්‍රිය වූ மනාප වූ සயල්ல்லෙන් ගේ வென்වීම සිதுவேையைයි ස්ත්‍රියවිසිந்த පුருසිயாවිසිந்த ගිහිயாවිසිந்த පැවිද්ධවිසිந்த නිතර මැනහි කළ යුතුය. කම්මස්ස කෝම්හි කමදායාදෝ கම්ම යෝනි கම්ම බන්ந்துු கම්ම පටිසරනෝ යංකම්මං කරිස්සාමී கල්್්‍යානංවා පාපකංවා தස්සදායාදෝ භවිසාමීතිී අබින්නං පච්ච වෙක්කි තබ්බං ඉතියාවා පුරුසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා මම කර්මය අයත්දය කොට ඇත්තේ වෙමි කර්මය උරුම කොට ඇත්තේ වෙමි කර්මය සුවදුක් ලැබීමේ හේතුව කොට ඇත්තේ වෙමි කර්මය පිහිට කොට ඇත්තේ වෙමිය ඇයි ස්ත්‍රිය විසින්ධ පුරුෂයාවිසිින්ද ගීා විසින්ද ඇවිද්ධා විසින්ද නිතර මෙනිහි කළ යුතුය. බුදුපියාණන් වහන්සේගේ අන්තිම අවවාදය හඳදානි භික්හවේ ආමන්තයාමි වෝ වයදම්මා සංකාරා අපමාදේන සම්පාදේත තේරුම මහනිනි මමදැං තොපට අවසාන වශයෙන් කතා කරමි සකළ සංස්කාරයෝම නැසන ස්භාවය ඇත්තෝය තපි පමානොවී සියල් සිදු කරගනි්